අරදහසකට වැඩි භික්ෂුණීන් වහන්සේ ශ්‍රී ලංකාවේ වැඩවාසය කරනවා. එහෙත් මහානායක හිමිවරුන් ඔවුන් භික්ෂුණීන් ලෙසින් පිළිගන්නේ නැහැ. ඒ හේතුව නිසා ඔවුන්ට ජාතික හැඳුනුම් පත පවා අහිමි වෙලා. හදවතට මහා දුකක් වේදනාවක් දැනෙනවා. මේ මුළු ජීවිතේම සාසනයට පූජා කරපු අපි ඇයිද කල්ලතෝණි කරන්නේ? ඇයිද අපට වෙනම විදිහක් මේරණ? රටේ ප්‍රධානම අයිතිය පුරවැසි පුරවැසිය කොසේ අපට අයිති නැහැ. හැඳුනුම් පත නැහැ. ජාතික හැඳුනුම් පත හදන්න බෑ කියලා කියනවා කොහොම අපේ ලොකු භික්ෂුණීන් වහන්සේටත් දැනුණා පොඩි භික්ෂුණීන් වහන්සේටත් ඒ අවස්ථාව දැනුණා මටත් ගොඩක් දුක හිතුණා මටත් ධර්මාචාර්ය කරනකොට දහම්පසල අවසාන විභාග කරනකොට එහෙම ගොඩක් අපහසුතාවයට පත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා මහා නායක කියන ස්වාමීන් වහන්සේ අපිට කියන අපේ දාසිල් මාතා බෞද්ධ කටයුතු කියන පුද්ගලියාපච්චිගේ නම්මිශීලී වෙන අපේ සිල් මාතාම පස්සේ කසිල් මාතාම දාසිල් මාතාවන් වශයෙන් හැඳුනුම් පත හදාගන්න ඒකල ඉඩ දෙනවා ඒ වුණාට දස්සිල් මාතාවන් ළඟට ගිහිල්ලා අස්සන ගන්න ඕනේ අපේ ඉල්ලුම් පත්‍රයට. උන්වහන්සේලා ළඟට අරන් ගියාම ඒගොල්ලෝ කැමති නැහැ අස්සන් කරන්න. ඇතම් භික්ෂුන් වහන්සේ මහානා හිමිවරුන්ගේ මේ විරෝධය පිළිගන්නේ නැහැ. අනුරාධපුර යුගයේදී අභාවයට ගිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යලි ස්ථාපිත කෙරුණේ මේ ස්ථානයේදී. මාධ්‍යෙහි පැමිණියේ භික්ෂුණී ශාසනය දෙවැනි වර පිහිටුවීම සඳහා මූලිකත්වයේගෙන ක්‍රියා කළ ආචාර්ය ඉනාමල්වේ සිසමංගල හිමියන් මුණගැසි මහානායක හිමිවරුන්ගේ මේ විරෝධය ගැන කරුණු විමසීම සඳහා 1998 සිට 2004 දක්වාම ජාතික හැඳුනුම්පත නිකුත් කෙරුවා. ඒ නිකුත් කෙරුවේ මගේ නිර්දේශය පරිදි. මේකට භික්ෂුන් මැදිහත් වුණා. භික්ෂුන් වහන්සේලා මැදිහත් වුණා. මැදිහත් වෙලා බෞද්ධ කොමසාරිස්වරයාටත් ඇමතිවරයාටත් වැරදි උපදේශයක් දුන්නා මේක නවත්තන්න කියලා. රයිනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා ඇතුළු දැනුගත් භික්ෂුන් වහන්සේලා විසින් ධර්ම විනය අනුකූලව මේ පිළිබඳව නැවත භික්ෂුණී ශාසනය පිහිටුවීමට තේරීය සම්ප්‍රදාය තුල අවකාශයක් නැති බව පැහැදිලි කරලා දීලා තිබෙනවා. නමුත් කාන්තාවන් හෙලා දැකීමවත් පහත්කොට සැලකීමවත් නොවේ මෙතන තිබෙන අර්ථය. හැබැයි ත්‍රිපිටකයේ කිසිම තැනක මේ මහානායක හාමුදුරුවන්ගෙන් අහලා යම් යම් දේවල් ශාසනික කටයුතු කරන්න කියලා නම් කොහෙවත් දේශනා කරලා නැහැ. අමාත්‍යාංශයේ තියෙන උපදේශ සභාවක්. ඉතින් උන්වහන්සේලා ඉදින්දි මේ ගැටලුව ගැන සාකච්ඡා කරලා තීන්දුවකට ආවා. අපේ භික්ෂුණීන් වහන්සේලාට හැඳුනුම්පත ලබා ගැනීමේදී ඉංග්‍රීසි භාෂාවෙන් රෙවරන් කියන වචනය උදන්නත් ඒ වගේම සිංහල භාෂාවෙන් පූජ්‍ය කියන වචනය උදලා දෙන්නත් භික්ෂුණීන් වහන්සේට හැඳුනුම්පත් ලබා නොදීම මගින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව උල්ලංඝනය වී තිබෙන බව ජාතික මානව හිමිකම් කොමිසම මීට ඉහතදී තීන්දුව කළා. භික්ෂුණී ශාසනයට නොයෙක් කෙන හිලකම් කරනවා. හරියට අපි අන්තරාභවිකයන් වගේ. මොකද විනත් ලෝකයකින් ආවාය වගේ. අපිත් මේ ලංකා පොළොතල ඉපදුණු බුදු දූවරු. ලංකාවේ භික්ෂුණී ශාසනය ලෝකයේ අතරටම ගෙනියලා භික්ෂුණීන් වහන්සේලාගේ ඒ සීල සම්පන්න ගුණ සම්පන්න භාවයේ ලෝකයට පෙන්වලා පෙන්වන්න උත්සාහ කරනවා.